පෙර රටයි විනාඩි 10යි තත්පර 55යි ඔබ ස්වදේශීය සේවයේ සමගින්. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත මාවර මණ්ඩිය සිරි ගෞතම සදහම් ආරාමේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති පූජනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රණන් වහන්සේ. අද පටන් සෑම ඉරිදා දිනකම අපේ ගෞරවනීය යතිවරණන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන ධර්මදේශනා මාලාවේ අද ආරම්භක ධර්මානුශාසනාව. අද මාතෘකාව නිවරදිව තෙරුවන් සරණ යාම. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආපබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ
සම්මා සම්බුද්ධස්ස සාදු 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 ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානු සංදේහං දේවකායා පරිපුරෙස්සන්තිති සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත් මේ පින්වතුන් සූදානම් වෙන්නේ කල්ප ගානකින් මේ ලෝකයට පහළ වී වදාළ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. විශේෂයෙන්ම ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ මේ උදාර ධර්ම දේශනා මාලාවක් ශ්‍රවණය කරගෙන මේ පින්නතුන් මෙලොව ජීවිතය යහපත් කරගන්නට, පරලොව ජීවිතය සුගතිගාමී කරගන්නට, ඉතා කෙටි කාලයක් තුළ මේ සංසාරයෙන් නිදහස් වීමට බලාපොරොත්තු ඇති කරගෙනයි මේ ධර්ම දේශනාවන් වලට සවන් දෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම කියන්නේ කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් තමයි ඒ දේශනා කරන ධර්මයේ සිත, කය, වචනය කියන තුන්දර සංවර කරගෙන අහනවා. ඒකට අපි කියනවා සුතා කියලා. තවත් විදියකට අපි පෙන්නනවා සුනාත කියලා. ඊළාට මේ දේශනාව ධාරණය කරගන්න ඕන, මතක තියාගන්න ඕන. ඒකට අපි කියනවා දතහා කියලා. තවත් ක්‍රමයකට කියනවා ධාරේත කියලා. ඊළඟට තුන්වැනි ක්‍රමයේ හැටියට එක පැත්තකින් කියවෙනවා චරාත ධම්මේ කියලා. ඒ ධර්මයට අනුව හැසිරෙන්න ඕන කියන එක. අනිත් ක්‍රමයට කියවෙනවා වචනයෙන් පුරුදු කරලා ඉන්න. ඒ කියන්නේ ඉගෙන ගන්න ධර්මය, අහන ධර්මය වචනයෙන් පුරුදු කරගන්න ඕන. වචසා පරිචිතා. ඊළඟට ඒ වචනයෙන් පුරුදු කරන ධර්මයේ මනසින් මෙනෙහි කරගන්න ඕන. නැත්තම් අපේ සිතින් මේ ධර්මයේ ගිලිහිලා යනවා, රැඳෙන්නේ නැහැ. ඒකින්ද මනසින් මෙනෙහි කරනවා. ඒකට අපි කියන්නේ මනසානුපෙක්ඛිතා කියලා. ඊළඟට මේ ධර්මයේ අහලා දරහාගෙන වචනයෙන් පුරුදු කරලා මනසින් මෙනෙහි කරලා ඊට පස්සේ වැදගත්ම දේ තමයි අපේ දෘෂ්ටිය නිවැරදි කරගන්න ඕන. දැන් බොහෝ දෙනෙක් අද මේ සමාජයේ ඉන්න අය බෞද්ධ කියලා හිටියත් බොහෝ දෙනෙකුගේ තියෙන ගැටලුව තමයි දෘෂ්ටිය පිරිසුදු නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි. බුදු කෙනෙකුගේ ධර්මයට වඩා තම තමන් අහලා තියෙන දේවල් ඈඳාගෙන ඒ ඔස්සේ තමයි තීන්දුව තීරණ ගන්නෙ. ඒ නිසා මේ බෞද්ධ කියලා පෙනී සිටින බෞතරයෙකුගේ දෘෂ්ටිය පිරිසුදු නැහැ. කලවම් වෙලා තියෙනවා. විවිධ අයගේ දෘෂ්ටි වලින්, විවිධ ආගම් වල දෘෂ්ටි වලින්, විවිධ විශ්වාස ආදී දේවල් වලින් කලවම් වෙලා. එතකොට මේ ධර්මයේ අහන කෙනා සැබෑ ලෙස ධර්මයේ ඇහුවට පස්සේ එයා දෘෂ්ටිය පිරිසුදු කරගන්නවා. ඒක සම්මා දිට්ඨියයි. ඒකට අපි කියනවා දිට්ඨියා සුප්පටි විද්ධා කියලා. දිට්ඨියා සුප්පටි විද්ධා. එතකොට මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ වෙන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කළා කියලා ප්‍රතිඵලයක් ලබන්න බෑ. නූතනේ ශ්‍රී ලංකා සමාජයේ මෙච්චර ධර්ම දේශනා පැවැත්වෙන රටක අපිට ප්‍රතිඵල ලබා ගන්න බැරිලා තියෙන්නේ මේ අංග සම්පූර්ණ කරගන්න නැතුව ධර්ම දේශනාවන් සිද්ධ වීම නිසායි. මේ කරුණු පහ සම්පූර්ණ වෙන්නේ නැති එක. කොච්චර ඇහුවත් මෙයාගේ දෘෂ්ටිය පිරිසුදු වෙන්නේ නැහැ. එතන තමයි ගැටලුව තියෙන්නේ. ඊළඟ අනිත් කාරණාව තමයි දැන් මේ රටේ විශාල චෝදනාවක් හැටියට බොහෝ අය හැමතිස්සෙම කියන දෙයක් තමයි මෙච්චර ධර්මයේ තියෙන රටේ, මෙච්චර ධර්ම දේශනා සිදුවන රටේ, මෙච්චර බණහන රටේ ඇයි මෙච්චර අපරාධ, ඇයි මෙච්චර පිරිහීමක් කී කිය හැමතිස්සෙම බොහෝ අය කතාබහ කරනවා, තර්ක විතර්ක කරනවා. නමුත් දැන් වසර 20ක වගේ කාලයක් මුළුල්ලේ ධර්ම ප්‍රචාරයේ යෙදී සිටින අපිට පේනවා ලංකාවේ ධර්ම දේශනාවන් පැවැත්වෙනකොට ඒවා ශ්‍රවණය කරන්න ඉන්නේ වැඩිපුරම වයසක පින්වත් උපාසිකාවන් පිරිසක්. වයසක උපාසිකාවෝ.
ඒ කියන්නේ අවුරුදු 50 අනිවාර්යෙන් පැනලා තියෙන අය 60 70 80 වගේ ඒ පරාසයන් වල ඉන්න අය තමයි ගාක් වෙලාවට මේ විශේෂයෙන් ඒ අතරත් කාන්තා පාර්ශවයේ තමයි වැඩිපුරම දේශනා අහන්නේ. මේක බොරුවක්ද කියලා බලන්න පොහොය දවසකදී ඔබට පුළුවන් පන්සල් වලට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ඊළඟට රූපවාහිනී රූප මාධ්‍යයෙන් පෙන්නන නාලිකාවල තියෙන දර්ශන තලයන් අරන් බලපුවම හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට නිවසක ධර්ම දේශනාවක් 7 දවසේ වෙන්න පුළුවන්, 3 මාසෙ වෙන්න පුළුවන්, අවුරුද්දෙ වෙන්න පුළුවන්. ඒ වගේ ධර්ම දේශනාවක් පැවැත්වෙන වෙලාවක දේශනාව ආරම්භ කරන අවස්ථාව. අපි කියමු 7ට නම් පටන් ගන්නෙ. රාත්‍රී 7ට නම් රාත්‍රී 7:30ට නම් ඒ ආරම්භක වෙලාවේ සිට ඒ පැයක් වගේ කාලය අතරතුර කවුද දේශනාව අහන්න ඇවිල්ලා ඉන්නේ කියලා නිරීක්ෂණය කරාම මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. සා අපි මේ ආවට ගියාට මේ ප්‍රකාශයන් නිකුත් කරනවා නෙමේ, රටේ වසර ගණනාවක් ධර්ම දේශනාවන් වලට වැඩම කරලා ඈත දුර බැහැර ප්‍රදේශවල ඒ වගේම මාධ්‍ය හරහා ඒ තමයි මේ අවබෝධයක් ඇති කරගෙන මේ ප්‍රකාශයන් කරන්නේ. ඒ නිසා ඊටාම පැහැදිලි මේ රටේ ධර්ම ශ්‍රවණය කිරීමට ඉන්න පිරිස අඩුයි. ධර්ම දේශනා වුණාට අහන්නේ අඩු පිරිසක්, ප්‍රතිශතය අඩුයි. එතකොට ඒ අහන ප්‍රතිශතය ගත්තොත් අපේ උපාසිකාවෝ නම් ධර්මයේ වැඩිපුර අහන්නේ, රටේ අපරාධවලට සම්බන්ධ වෙලා ඉන්න වැඩිපුරම පිරිස ගත්තම මේ අවුරුදු 15 එහා වගේ ඊට පස්සේ ඒ වගේ පිරිමි පාර්ශවය, ඉතින් කාන්තා පාර්ශවයත් ඉන්නවා. ඒ වගේ කණ්ඩායමක් හරහා තමයි මේ හුඟක් අපරාධ සිදු වෙලා තියෙන්නේ. එතකොට විමර්ශනය කරලා බලපුවම මේ අය බනහන්නේ නැහැ. එතකොට දෝෂාරෝපණය එල්ල කරනවා මෙච්චර බන කියන රටේ, මෙච්චර බනහන රටේ මහලකුවට ධර්මදීපයක් කියලා කියනවා. ඇයි මෙච්චර අපරාධ සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේවත් චෝදනාවට ලක් වෙනවා. ඒ ධර්මයත් චෝදනාවට ලක් වෙනවා. ඒ ආර්ය මහා සංඝරත්නයත් චෝදනාවට ලක් වෙනවා. ධර්ම දේශකයාණන් වහන්සේලාත් මොනවාද කරලා තියෙන්නේ කියලා වගේ තමයි කතාව එල්ල වෙන්නේ. හැබැයි බලනකොට ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ බණ අහලා නැහැ. වැඩියෙන් අහලා තියෙන්නේ එක්ක දේශපාලන කතා. මේ රටේ වැඩියෙන් අහන්නේ මිනිස්සු දේශපාලන කතා. ඒව ඇතුලේ අන්තර්ගතය අරන් බලපුවම වැඩිපුරම අපිට මේ ධර්ම කරුණු නෙමෙයිනේ තියෙන්නේ. දේශපාලන කෙනෙක්ගේ කතාවක් තුළ ධර්ම කරුණු අන්තර්ගත වීමක් අපිට දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ. ධර්මාශෝක අධිරාජයාගේ ඒ එදා තිබිච්ච අශෝක ධර්මයේ වගේ දේවල් අද දකින්න ලැබෙන්නේ නැහැ. දැන් එතුමා අපි දන්නවා සම්පූර්ණයෙන්ම මුළු රට පුරාම පිහිටෙව්ව පුවරු, ගල් පුවරු, ඒවෙන් ධර්මයේ තමයි කියලා දුන්නේ. ඒව පසුකාලීනව එකතු කරලා ග්‍රන්ථ නිර්මාණය වුණා. ඒවට කිව්වේ අශෝක ධර්මයේ කියලා. ඒ අර එතුමාගේ ධර්මයක් නෙමේ. එතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ඒවා තමන්ට තේරෙන විදිහට තැන්තැන්වල පුවරු ලිපි, ටැම් ලිපි හැටියට පෙන්නුවා. ඒතර අද අපිට අපේ දේශපාලන කෙනෙක්ගේ කතාවක් තුල මං හිතන්නේ ලේසියකට හොයාගන්න හම්බ වෙයි කියලා බුදු කෙනෙකුගේ ධර්මයක්. ඒ ධර්මයේ අදුමතරමින් සූත්‍රගතව මෙහෙම දේශනාවක් තියෙනවා කියලා. ඉදලා හිටලා ධම්මපදයේ ගාතාවක් ප්‍රසිද්ධ ගාතාවක් නැහැ කියලා මං කියන්නේ නැහැ. නමුත් ප්‍රමාණාත්මකව මදි කියලා මං කියන්නේ. ඒව තමයි අපේ මිනිස්සු වැඩිපුර අහගෙන කැමති වෙන්නේ. ඒ සාකච්ඡා, දේශපාලන සාකච්ඡා, ඒවට පැය ගණන් කාලය වෙන් කරන්න කැමති. ඊළඟට සංගීත ප්‍රසංග. දැන් බලන්න මේ රටේ වැඩිම ප්‍රමාණයක් මේ තරුණ තරුණියෝ ඒ තැන්වලට ගිහිල්ලා වැඩිම කාලයක් ගත කරන්නේ මොනාටද? මේ සංගීතයේ වගේ තැන්වලට වෙලා ඒ සමහර පිට්ටනියකට වෙලා වැස්සත් කමන්නේ උඩ පැන පැන නටනට තමන්ගේ ළමයිව කරේ තියාගෙන එහෙම නටන සමාජයක් අද ඇවිල්ලා තියෙනවා. ඒස අපිට ඉතා පැහැදිලි වැඩියෙන්ම කැමැත්ත ඇති වෙලා තියෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මයට නෙවෙයි, මේ ලෞකික දේවල් වල, සංගීතයේ වගේ දෙයකට, දේශපාලන සාකච්ඡාවකට, දේශපාලන සාකච්ඡාවකට, එහෙම නැත්නම් වෙනත් විනෝදකාමී දෙයකට. එතකොට කල්පගානකින් තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ පහළ වෙලා දේශනා කරන ධර්මයේ අහන්න කැමැත්තක් නැති, ඒ ධර්මයේ ප්‍රතිඵල ලබන්න කැමැත්තක් නැති, ඒ ධර්මයේ
ඒ ධර්මය උපයෝගී කරගෙන තමන්ගේ දෘෂ්ටිය පිරිසිදු කරගන්න කැමැත්තක් නැති බහුතරයක් ඉන්න රටක් බවට අද මේ රට පත් වෙලා තියෙනවා. එතකොට ඒ අතර බෞද්ධ කියන කණ්ඩායම බහුතරයක් හිටිය කිව්වට ඒ අයගෙනුත් එතකොට බොහෝ දෙනෙකුට මේ ධර්මය අහන්න උවමනාවක් නැති පිරිසක්. අනිත් පැත්තෙන් අනිකුත් ආගමික අයත් ඉන්නෝ. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ බුදු කෙනෙකුගේ ධර්මයේ නියම සැබෑ ප්‍රතිඵල නෙලාගෙන නිවැරදි විදියට තුන්සරණයට පත් නොවන පිරිසක් අද බිහිවෙලා සිටීම ඉතාම කනගාටුවට කරුණක්. ඉතින් කල්ප ගානකින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න මොහොතක අපිට කරන්න තියෙන්නේ උන්වහන්සේ සැබෑ ලෙස සරණ යාම. එතකොට මේ මාතෘකාවේ මූලිකම හරය තමයි අපි බුදු කෙනෙක්ව කොහොමද සරණ යන්නේ, ඒ ශ්‍රී සද්ධර්මයේ කොහොමද සරණ යන්නේ, ඒ ආර්ය මහා සංඝරත්නයේ කොහොමද සරණ යන්නේ, ඇත්තටම අපි මේ තුන් සරණයට පත් වෙලාද ඉන්නේ කියන කාරණාව. එතකොට අපිට ඉතා පැහැදිලියි, දැන් ලංකාව අපි හොඳට ඒ ලංකාවේ ඉන්න මේ බෞද්ධ බැතිමතුන් බැතිමතියන්ව අපි අධ්‍යයනයකට ලක් කරලා බැලුවොත් බහුතරයකටම බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික සිංහලෙන් කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් සමහර අයට මේ මම මේවා කියනකොට රිදිලා තියෙනවා. අපි කියන්නේ රිදෙන්න කියලා මේ කාවවත් රිදවන්න කියනවා නෙමෙයි, අපිට ඕන කරන්නේ හදාගන්න. එතකොට සමහර අයට දැන් මේක ඇහිලා ඇහිලා තාමත් බෑ, තාමත් බුදුගුණ නමේ බෑ. මට මතකයි එක්තරා මේ සාධාරණියක් මට කියනවා, හාමුදුරන්ගේ දේශනාවේ අනිවාර්යයෙන්ම මේ ලංකාවේ අයට බුදුගුණ නමේ බෑනේ කියලා දිගටම කියනවනේ, ඕක කියන එක නවත්තන්නකෝ කියලා කිව්වා. ඒ කාන්තාවම ළඟදි මට කියනවා, හාමුදුරනේ ඔබ වහන්සේගේ දේශනාවේ හැමදාම මේ කල්පය ගැන විස්තර කරනවා, දීර්ඝ විස්තරයක් කරනවානේ අතිශෝක්තියෙන්, ඒක නවත්තන්නකෝ කියලා මේ ගෑනු මිනිස්සයා මට කියනවා. බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නකොට උන්වහන්සේගේ දේශනාව කියලා දීම තමයි ශ්‍රාවකයන්ගේ යුතුයකම වෙන්න ඕන. බුදුගුණ නමය කියලා දෙන්න තරම්, ඒක දිගට දිගට කතා කරන්න තරම් තත්වයක් මේ වසර 10ක් වසර 20ක් මුළුල්ලේ මාහට සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? තාම ඒක සම්පූර්ණ වෙච්ච නැති නිසා. තාම ඒක සම්පූර්ණ වෙලා තියෙන බවක් පේන්නේ නැහැ. මම ලංකාවේ විවිධ පාසල්වල ධර්මදේශනා කරන්න ගියාම, දහම් පාසල්වල ධර්මදේශනා කරන්න ගියාම ළමයින්ගෙන් අහලා බලනවා, කියන්න බලන්න බුදුගුණ නමේ සිංහලෙන් කියන්න කියලා. අනේ පින්නන්දි කියාගන්න බෑ. ඒ නිසා මේ තාමත් తත්වය, මේ දේශනාව පැවැත්වෙන මේ මොහොතෙදි తත්වය, ලංකාවේ බහුතරයකට බුදුගුණ නමේ සිංහලෙන් කියන්න බැරි එකයි. ඉතින් ඒකම කියන්න වෙනවා. දැන් ළමයි හදාගන්න ඕන වුණාම අම්මලා තාත්තලා මොකද කරන්නේ? එයා වරදක් කරනවා කියලා හැමදාම මට මේ ළමයාට කියන්න බෑ, ඉතින් කොච්චර කිව්වත් අහන්නේ නැහැ කියලා ඉන්නේ නැහනේ. ඒක හදාගන්න උත්සාහ කරනවා. ඒ වගේ අපිටත් ඕන කරනවා මේ අහිංසක ජනතාව, මේ ජන සමාජය හදාගන්න ඕන. එතකොට මේකේ වගකීම දරන්න ඕන පුජ්‍යලයෝ කවුද? අපේ ජන සමාජයේ මේ උපාසක උපාසිකාව, පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා තාම බුදුගුණ නමේවත් සිහි කරගන්න බැරි, බුද්ධානුස්සතිය වඩන්න බැරි පිරිසක් බිහි වෙලා ඉන්න එකට වගකීම දරන්න ඕන කවුද? දේශපාලනයද දරන්න ඕන? රටේ රාජ්‍ය නායකයාද? එහෙම නැත්නම් ඒ ඇමතිවරුද? නෑ පින්වත්නි, ඒකේ වගකීම දරන්න ඕන ආගමික අය. ඒ කියන්නේ ආගමික නායකයෝ. ආගමික නායකයෝ කියලා කියන්නේ අපි. අපි කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා. එතකොට භික්ෂුන් වහන්සේලාගේ පරම යුතුකම තමයි අසුතං සාවෙන්ති සුතං පරියෝදපෙන්ති. නොඇසූ ධර්මයේ අස්වන්න ඕන, ඇසූ ධර්මයේ ධාරණය කරවන්න ඕන. එතකොට දැන් මේ බුදුගුණ නමේ අහලා නැත්තම් කියලා දෙන්න ඕන. ඒක ඒ කියලා දීලා තියෙන එක තව තවත් කියලා දීලා තහවුරු කරවන්න ඕන. එතකොට මම මේ කියන කතාව බොරුවක් නම් අද මේ දේශනාව අහගෙන ඉන්න ඔබ සියලු දෙනා තමන්ගේ ගෙවල් වල තමන්ගේ ඥාති පරපුරේ ඉන්න අයගෙන් අහලා බලන්න, ඔබගේ ගෙදරින් පටන් ගන්න. අනේ දරුවෝ කියන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ නමේ සිංහලෙන් කියන්න කියලා අහලා බලන්න. එතනම ඔබට අහුවෙයි මේ පොල් පිටු මොග්ගලණ ස්වාමීන් වහන්සේ කියන මේ පරම සත්‍යයක්. මොකද මේ ළමයින්ට කියා ගන්න බෑනේ කියලා. ඉස්කෝලවල ඉන්න ළමයින්ගෙන් අහලා බලන්න, ස්වාමියාගෙන් අහලා බලන්න. යා ඕන තරම් මං හිතන්නේ ආර්ථික කටයුතු ගැන හොඳ විශේෂඥ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලනයේ තියෙන ව්‍යවස්ථාව ගැනත් හොඳට විග්‍රහ කරයි. හැබැයි කල්ප ගානකින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ගුණ නමේ කියා ගන්න බැරි වෙයි. මම මේ කියන්නේ හැම එක්කෙනාටම නෙමෙයි. සීමිත පිරිසක් ඉන්නවා මේක දන්න ලංකාවේ.
අර වර්තමාන කාලේ විවිධ භික්ෂුන්හන්සේලා ඒවගේම විවිධ ආගමික සම්බන්ධව ඉන්න පින්වත් අයගේ මඟ පෙන්වීම යටතේ, ඒ කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීම යටතේ ධර්මයට යොමු වෙච්ච ඒ පිරිසක් ඉන්නවා. බුදුගුණ දැනගෙන බුදුගුණ සිහි කරන, බුද්ධානුස්සතිය වඩන. දැන් සමහර මේ දේශනාවල් අහගෙන ඉන්න සමහර පිරිසක් ඉන්නවා, ඒගොල්ලන්ට ඒගොල්ලෝ කියන්නේ මෙහෙමයි. ඉතින් ඒගොල්ලෝ ධර්මයේ දන්නවා සමහරු, කියන්නේ සූත්‍ර කියවලා තියෙනවා. සමහර අය බුදුගුණ නමයක් දන්නවා, බුද්ධානුස්සතියත් වඩනවා. එතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා අපිට මීට වඩා අලුත්ම දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් හොඳයි මේ කාලය තුල කියලා. එහෙම බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා අපිට අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා. එහෙම නෙමෙයි කල්පනා කරන්න ඕන. තමන් දැනට යම් ගමනක් ඇවිල්ලා තියෙනවා නම්, තමන් යම් ඉදිරි පියවරකට තියාගෙන ඉන්නවා නම්, අපි බලන්න ඕන තාම එතෙන්ට ආපු නැති අයට උදව් කරලා අපි එතෙන්ට ගන්න ඕන. ඔව්, අපේ අය එහෙම නෙමෙයි කල්පනා කරන්නේ. තමන් ගොඩ ගියාම ඇති අනිත් අයට මේ හෙන ගැහිලා ගියත් යමන් නැහැ කියන මට්ටමේ තත්ත්වයක් අද මේ සමාජයේ තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕන, අපි යම් ධර්ම කරුණක් ඉගෙන ගත්තා නම් අපිට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් නම්, ඇයි අපේ ගෙදර සේරම වඩපුවම මොකද වෙන්නේ? අපේ පාසලේ දරුවෝ ටික බුද්ධානුස්සතිය වඩපුවම මොකද වෙන්නේ? අපේ දහම් පාසලේ දරුවෝ බුද්ධානුස්සතිය වඩපුවම මොකද වෙන්නේ? අපේ ඥාතීන් සේරම බුදුගුණ මෙනෙහි කරන්නේ කොච්චර හොඳයිද? අන්න එහෙම කල්පනා කරන්න ඕන. එහෙම නෙමෙයි කල්පනා කරන්නේ. තමන්ගේ වාසිය විතරක් තමයි එතෙන්දිත් කල්පනා කරන්නේ. ඒ නිසා අපේ බෝධිසත්වයෝ සංසාරේ කල්ප ගාන පාරමිතා පුරාගෙන ආවේ අනුන් වෙනුවෙන්, අනුන් වෙනුවෙන් කැපකිරීම කරේ. තමන්ට නිවන් අවබෝධ කරගන්න ඕන තරම් අවස්ථාව තිබුණා දීපංකර පාද මූලයේදී. නමුත් ඒ අතටපත් නිවන අතහැරලා කෝටි සංඛ්‍යාත ලෝකවාසී සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් තමයි තමන් මේ මාවත තෝරගෙන පාරමිතා පුරපුර සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරුවේ දුක් විඳ විඳ. එහෙම එකේ අපේ මේ ජනතාවට අද මේ දේශනාව අහන සමහර මේ කෙනෙකුට තවත් කෝටි සංඛ්‍යාත පිරිසකට මේ බුදුගුණ ටිකවත් නැත්තම් මේ විශේෂයෙන්ම තුන් සරණේ ගැන ඉස්මතු කරලා දෙන එක ගැන කොච්චර හොඳයිද කියලා සතුටු වෙන්න ඕන, සතුටු වෙන්න ඕන. තමනුත් ඒකට උදව් කරන්න ඕන. දැන් ඊළඟට දැන් පේන දේ තමයි ඔය කියන සමහර අය මේ රටේ ඉන්න බහුතරය අපිත් ඉතින් බෞද්ධ, අපිත් බෞද්ධ, අපි හොඳ නියම බෞද්ධ, අපි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ, අපි නියම සද්ධාවන්ත කිව්වට පස්සේ බලනකොට කරන්නේ මේ බුදු කෙනෙක් දේශනා කරපු දේ නෙවෙයි. හුඟක් අය මේ රටේ අපි ඉතාම පැහැදිලිව දන්නවා සරණ ගිහිල්ලා ඉන්නේ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේට වඩා සරණ ගිහිල්ලා තියෙන කේන්දරේ. ඒ නිසා කේන්දරේ තමයි සරණ. එහෙම නැත්නම් නැකත තමයි සරණ. එහෙම නැත්නම් ග්‍රහයෝ තමයි සරණ. එහෙම නැත්නම් ලග්න පලාපල තමයි සරණ. ඒ විදිහේ සරණක ඉන්න අය තමයි අද අපේ රටේ ඉන්නේ. දැන් බලන්න නැද්ද කියලා මේ දේශනාව අහගෙන ඉන්න දැන් මේ මැදිරියට ඇවිල්ලා දේශනාව අහන අය ගත්තත් ඒගොල්ලන්ටත් කේන්දරයක් තියෙනවා. ඕක බල බල තමයි යන්තම් ජීවිතේ ගැට ගගා යන්නේ. මේ දවස්වල මේ සෙනසුරාගේ කේස් එකක් තියෙන්නේ. එහෙම නැත්නම් මේ දවස්වල අඟහරු තමයි අපිට ප්‍රශ්නේ දාන්නේ කියලා එහෙම ප්‍රශ්න තියෙනවා. එක්කෝ තමන් ගැන හෝ තමන්ගේ මහත්ය ගැන හෝ තමන්ගේ දරුවෝ ගැන හෝ දරු මුණුබුරෝ ගැන සම්පූර්ණ විස්තරය දාගන්නේ මේ බුද්ධ දේශනාවට අනුව මෙන්න මේ යම්කිසි අකුසල් ක්‍රියාවක් නිසායි මට මෙහෙම සිද්ධ වුණේ කියන එකට වඩා මේ ග්‍රහයන්ගේ ප්‍රශ්නයක් නිසායි අපිට සිද්ධ වුණේ. ඒ ග්‍රහ උප්පත්තියේ වෙලාවේදී ග්‍රහ පිහිටීමට අනුවයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියලා මේ මිත්‍යා දෘෂ්ටියේ තමයි ලංකාවේ ඉන්න බහුතරයක් බෞද්ධ ජනතාව ඉන්නේ. ඒ නිසා කේන්දරෙන් ගැලවෙන්න නම් බැරි වෙලා තියෙන බව ඉතාම පැහැදිලිව පෙනී යනවා. ඒසා බුද්ධං සරණං ගච්ඡාමි කියනවට වඩා ඒ අයට කියාගත්තා නම් හොඳයි කේන්දර සරණං ගච්ඡාමි කියලා. එතකොට මේවට හේතු තියෙනවා, මම ඒව පැහැදිලි කරන්න. ඊළඟට මේගොල්ලෝ දැන් ග්‍රහයන්ගේ ඒවට යට වෙලා ඉන්නේ. ඊළඟට දැන් නැකත් දැන් බුද්ධ දේශනාවට අනුව උන්වහන්සේ දේශනා කරන්නේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකුට සෑම වෙලාවක්ම සුබ නැකතක් කියලා. මේක තෙරුවන් සරණ ගිහිල්ලා නැහැනේ. ඒකින්ද වෙනම නැකත් හදාගෙන තමයි වැඩ කරන්නේ. අපිට ඉතා පැහැදිලි ලෝකයේ තියෙනවා පළවන ලෝකයේ රටවල්, දෙවන ලෝකයේ රටවල්, තුන්වන ලෝකයේ රටවල් කියලා. ලංකාව අයිති වෙන්නේ ඔබ සියලු දෙනාම දන්න විදිහට තුන්වන ලෝකයේ රටක් හැටියට.
දැන් නැකත් බලල රාහු කාල බලල මරු සිටින දිසා බලල ඒ කාල හෝරා බලල නියම විදියට වැඩකටයුතු කරන ලංකාව වගේ රටක් ඒවෑ සත්‍යතාවයක් තිබේ නම් ලංකාව එන්න ඕන ලෝකයේ අංක එකේ රට හැටියට. නමුත් දැන් තුනේ ඉන්නේ තව කාලයක් ගිහිල්ලා හතරට යයි මං හිතන්නේ. සෑම මිනිස්සෙක්ම ලංකාවේ සෑම පුරවැසියෙක්ම ලක්ෂ පහකට වඩා ණයයි දැන්. ලක්ෂ පහකට වඩා ලෝකයේට ණයයි. එතකොට කොහොමද කාල හෝරාව හොඳට වැඩ කරනව නේද? නැකත් හොඳට වැඩ කරනව නේද? නිමිති හොඳට වැඩ කරනව නේද? ඈ එතකොට අනිත් පැත්තෙන් ගත්තම ඒ ලග්න පලාපලයේම හොඳට යනවා ඇති. ඉතින් මේ හින්දානේ මේ ලෝකයේ එන්නේ එන්නේ අපි ඉදිරියට යන්නේ. දාද ඇමරිකාවට මෙහෙන් නැකත් අරන් ගිහිල්ලා එහි වැඩ කරන්නේ. ඕස්ට්‍රේලියාව මෙහෙන් නැකත් ගෙනියන්නේ. ඉංගලන්තයට නැකත් මෙහෙන් ගෙනියන්නේ. කැනඩාවට ගෙනියන්නේ. ජර්මනියට ගෙනියන්නේ. ඊළඟ මැද පෙරදිග රටවල් වලට මෙහෙන් නැකත් ගෙනියන්නේ. අහල පහල තියෙන සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, ඒ වගේම මේ කොරියාව, අලුතෙන් දියුණු වෙච්ච කාර්මීකරණය ලක් වෙච්ච රටවල් වලට මෙහෙන් නැකත් ගෙනියන්නේ. ඒගොල්ලෝ දියුණුවයි. ඉන්දියාව වුණත් නැකත් බල බල හිටියත් වැඩ කරනවා මහන්සියලා. එහෙනම් ඉන්දියාව අද වෙනකොට ලෝකයේ ඉදිරි දියුණුවකට ඇවිල්ලා තියෙනවා. න්‍යෂ්ටික අවි භාවිතය කිරීමට හැකියාව තියෙනවා. ඊළඟට චන්ද්‍රිකා ගුවනට යවනවා. මේ වගේ මට්ටමකට ඉන්දියාවත් ඇවිල්ලා තියෙනවා. අපි තාම ඉතින් මග තැග්ගැහි ගැහි ඉන්නවා. මොකද හේතුව අපිට ලැබිච්ච ධර්මය අපි හරියට පරිහරණය කරන්නේ. ඒ ධර්මය තුළ අපි ස්ථාපිත වෙලා නැහැ. ඒ නිසා බුදු කෙනෙක් සරණ ගිය ශ්‍රාවකයෙකුට කේන්දරයක් සරණ යන්න විදියක් නැහැ. එතකොට කෙනෙක් කල්පනා කරයි ඉතින් හාමුදුරනේ ඔබ වහන්සේලා මහාන වෙන්නෙත් ඉතින් කේන්දරේ බලලානේ. හතර කේන්දරේ පාළු වුණාමනේ මහාන වෙන්න තියෙන්නේ. ඊළඟ නැකතරනේ මහාන වෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද වර්තමානයේදී ලංකාවේ පැවිදි කරනකොට කේන්දරේ බලලා නැකතට මහාන කරන්නේ. අපිත් මහානුනේ ඒ විදිහට තමයි. ඒකයි තාම සෝවාන්වත් නැත්තේ පින්වත්නි. ඒ බුදු කෙනෙකුගේ උපදේශයට අනුව පැවිදි වුණා නම් අඩුම තරමින් සෝවාන්වත් වෙන්න තිබුණා. දැන් කෝලිත උපතිස්ස කියලා කියන්නේ හොඳ බමුණු පවුලක දෙපළක්. මේ බමුණු වැඩපිළිවෙලනේ මේ කේන්දර නැකත් ආදී ජ්‍යොතිෂ වැඩපිළිවෙල. එතකොට මේ බමුණු කුමාරවරු දෙදෙනා එදා පැවිදි වෙන අවස්ථාව වෙනකොට ඒ අස්සජී මහරහතන් වහන්සේගෙන් "යේ ධම්මා හේතුප්පබවා" කියන ගාථා රත්නය අහලා පද දෙකක් අහනකොට මේ උපතිස්ස පිරිවැජියා පසුව මේ සාරිපුත්තයන් වහන්සේ බවට පත් වෙච්ච ඒ උත්තමයා සෝතාපන්න තත්ත්වයට පත් වුණා. පද හතරක් අහපු කෝලිත ඒ පිරිවැජියා ඊට පස්සේ මේ මොග්ගල්ලාණයන් වහන්සේ බවට පත් වුණු උත්තමයා සෝතාපන්න තත්ත්වයට පත් වුණා. එතකොට අස්සජී මහරහතන් වහන්සේ මතක් කළාද දැන් ඔබ දෙපළ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යනකොට කරුණා කරලා මතක් කරලා කේන්දර දෙක අරන් යන්න. මොකද ඒ දෙක බලලා තමයි ඒවා හරියට බැරි වෙලාවකත් පාළු වෙලා තිබුණ නැත්නම් මහාන කරන්නේ. ඒ අනුවයි මහාන කරන්න කිව්වද? නැහැ. එතකොට දැන් සිද්ධාර්ථ කුමාරයාගේ කේන්දරේ හතර කේන්දරේ පාළුද? එතකොට නන්ද කුමාරයාගේ හතර කේන්දරේ පාළුද? එතකොට රාහුල කුමාරයාගේ හතර කේන්දරේ පාළුද? යසකුල පුත්‍රයා යසකුල පුත්‍රයාගේ යාළුව 54 දෙනාගේ හතර කේන්දරේ පාළුද බලන්න කල්පනා කළා. එතකොට මහින්ද කුමාරයා කියලා කියන්නේ ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍ර රත්නය හතර කේන්දරේ පාළුද? දැන් එතුමා ලංකාවට බුදුදහම රැගෙන වැඩම කරලා ඉස්සෙල්ලාම දේවානම්පියතිස්ස රජුරුවන්ගෙන් ඇහුවද මේ රජතුමනි මේ කේන්දරේ අරගෙන දාවේ කියලා. ඒ අනුව බලලා තමයි දේශනාව කරන්න තියෙන්නේ. මේ කේන්ද්‍රයට අනුව නම් චූලහත්ති පදෝපම නම් සූත්‍රයෙන් දේශනාව කළ යුතුයි. එතකොට මේ අපිට ඉතා පැහැදිලි බුද්ධ දේශනාව දීඝනිකායේ කේවඩ්ඩ සූත්‍රයේ. දැන් බුද්ධ දේශනාවේ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා සූත්‍ර 18000ක් පමණ. මේ 18000 නැත්නම් අපි කියනවා 17705ක් පමණ කියලා. ඒ දේශනාවේ සීලස්කන්ධ වර්ගයේ මුල් කොටසේ තියෙනවා කේවඩ්ඩ කියන සූත්‍රය. ඒ සූත්‍රයේ උන්වහන්සේ මේ වගේ දේවල් වලට කියන්නේ මේ ජ්‍යොතිෂය මේක එක නැකත් නිමිති උනන් ඇඟ වැටීමේ පලාපල ඔය සේරටම කියන්නේ. ඔගේ තියෙනවා මහ ගොඩාක්
කරුණු කාරණා තියෙනවා මිත්‍යා දෘෂ්ටිකේවා. ඒ සේරටම උන්වහන්සේ පාවිච්චි කරන එක වචනයයි. තිරච්චීන විජ්ජා, තිරිසං විද්‍යා කියලා කියන්නේ තිරිසං විද්‍යා. එතකොට මේ තිරිසං විද්‍යා කියලා බුදුරජාණන් වහන්සේ නමක්, ඒ කියන්නේ සාරාසංකේය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරපු බුදු කෙනෙක් විසින් තිරිසං විද්‍යා කියලා හඳුන්වපු දේ තමයි අපි කරගහගෙන එන්නේ පින්වත් මේ අවුරුදු දහස් ගාන. මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කොහොමද එහෙම වුනේ, එතකොට බුදු කෙනෙකුගේ ධර්මයක් අපි පරිහරණය කරන જાතියක් හැටියට ඇයි අපි එහෙනම් මේ ජ්‍යොතිෂයට යට වුනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අන්න ඒ එහෙම හිතන එක වටිනවා. මොකද එහෙම හිතන එක වටිනවා කියන්නේ එතකොට හේතුව ඒ අයට හොයාගන්න පුළුවන් වෙනවා. මේක ඓතිහාසික හේතුවක්. අපේ රට දකුණු ඉන්දියාවට යටත් වීම යම් යම් අවස්ථාවල බලපෑවා මේ ඒ චින්තනය අපිට ලැබීම. ඒතර උතුරු ඉන්දියාවෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබෙන්නේ. ඒතර දකුණු ඉන්දියාවේ වරින් වර අපේ රට ආක්‍රමණයන්ට ලක් වෙනවා. සේනගුත්තික, එලාර, ඊළඟට පුලහත්ත, පණේමාර, පිලේමාර, දාටි ආදී අය ඒකම විශේෂයෙන්ම පරාක්‍රමබාහු රජුරන්ගෙන් පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව ක්‍රිස්තු වර්ෂ 1215 වගේ කාලයේදී ලංකාව ආක්‍රමණය කරනවා. ඔහුට කියන්නේ කාලිංග දේශෙන් ආපු මාග, මහා දරුණුම සාහසික ආක්‍රමණිකෙක්. මොහු විසින් තමයි මේ රටට විශේෂයෙන් මිසදිටු ගැන්වීම සිද්ධ කරන්නේ. එතකොට මේ රටේ මිනිස්සු, අපේ අහිංසක බෞද්ධ ජනතාව මුලදී පිළිගත්තේ මට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර වෙන සරණක් නැහැ කියලා. ඒ කොයි කාලෙද? ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ දේවානම්පියතිස්ස රජුරෝ ඇතුළු පිරිසට තිසරණේ හඳුන්වලා දුන්නට පස්සේ මේ රටේ ජනතාවගේ ප්‍රධානම දේ, උත්තරීතර දේ, ශ්‍රේෂ්ඨම දේ ත්‍රිවිධ රත්නයයි. බුද්ධ රත්නයයි, ධම්ම රත්නයයි, සංඝ රත්නයයි. ඒක අවුරුදු දහස් ගණනක් ආව පින්වත්නි. එතකොට අපේ දේවානම්පියතිස්ස රජුරෝ, උත්තිය රජුරෝ, මහානාග යුවරජ්ජුරෝ, යටාල තිස්ස රජ්ජුරෝ, ගෝඨාභය රජ්ජුරෝ, කාවන්තිස්ස රජ්ජුරෝ, ගැමුණු රජ්ජුරෝ, තිස්ස රජ්ජුරෝ, පාතිකාභය රජ්ජුරෝ ආදී රජදරූ දිගින් දිගටම ඒ අපේ මහ පැරකුම්බා රජ්ජුරෝ වගේ රජදරුවන් දක්වා අපේ රටේ මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨම දායාදේ වුණේ තුන් සරණේ. මේක විනාශ කරලා දැම්මේ කාලිංග මාග. එතකොට මීට අවුරුදු 1000කට විතර කලින් තමයි ඔහු විසින් අපේ ජනතාවගේ ඒ උදාරතර බෞද්ධ චින්තනය වෙනස් කරේ. වෙනස් කරලා මේ මිත්‍යා දෘෂ්ටික මතවාද ගෙනල්ලා පුරවලා දැම්මේ. එදා පටන් තමයි මිනිස්සු පටන් ගත්තේ කේන්දරයේ සරණ යන්න. ඒතකොට දැන් මිනිස්සු, අපේ රටේ මිනිස්සුන්ට දැන් බුදු ගුණයක්වත් බෑ. හැබැයි කේන්දර පුළුවන්ද බැරිද කල්පනා කරලා බලන්න. පුළුවන්. ග්‍රහයෝ ගැන බලන්න කොහොමද කියලා. ග්‍රහයෝ ගැන හොඳට කතා කරන්න දන්නවා. ඊළඟට කාල හෝරාව ගැන හොඳට කතා කරන්න දන්නවා. ඊළඟට රාහු කාලය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟට මරු සිටින දිසා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟට ලග්න පලාපල ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි සූත්‍රයක් ගැන කතා කරන්න කිව්වොත්, දීඝනිකායේ සිගාලෝවාද සූත්‍රයේ බුදු කෙනෙක් කොහොමද දේශනා කරලා තියෙන්නේ, අම්මා දරුව අම්මා දරුවන්ට කොහොමද සලකන්න ඕන, නැත්නම් අම්මා කොහොමද දරුවන්ට මේ කියලා දෙන්න ඕන දේවල් මොනවද, අම්මයි තාත්තයි ඒව දන්නේ. එතකොට දෙමව්පියන් කොහොමද දරුවන්ට සලකන්න ඕන, දරුව කොහොමද දෙමව්පියන්ට සලකන්න ඕන කියන කරුණු ඇහුවොත් එහෙම අපේ බොහෝ දෙනෙකුට බෑ. ගුරුවරු කොහොමද දරුවන් වෙනුවෙන් කටයුතු කරන්න ඕන, ශිෂ්‍යයෝ වෙනුවෙන්, ශිෂ්‍යයෝ කොහොමද ගුරුවරු වෙනුවෙන් කටයුතු කරන්න ඕන, බෑ. හැබැයි ජ්‍යොතිෂේ පුළුවන්, කේන්දරේ පුළුවන්, නැකත පුළුවන්. එතකොට දැන් මේ දේශනාව තුළදී ඒ කේන්දර බලන අයට, ජ්‍යොතිෂ අයට, ඒ අයට මේ විවේචනයක් කරනව නෙමේ. ඒගොල්ලෝ අහිංසකයි, ඒගොල්ලෝ මේක දන්නේ නැහැ. ඒගොල්ලන්ට ආපු පරම්පරාවෙන් ආපු දේ ඒගොල්ලෝ කරගෙන එනවා. මේ අතර භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. නමුත් අපි පෙන්නලා දෙන්නේ ඉතිහාසයේදී තමයි මේ වෙනස වුනේ. ඉතිහාසයෙන්ම තමයි අපිට බුද්ධ මේ බුදුදහම ලැබෙන්නේ. ඉතිහාසයේ වෙනසක් නිසානේ මේ බුදුදහම ලැබෙන්නේ. ඇයිද මිහිඳු මහරහතන් වහන්සේ වැඩි නැත්නම් අපිට බුදුදහම ලැබෙනවද? නැහැ. මේ කතා කරන තුන් සරණේ කතා කරන්න පුළුවන්ද? බෑ. ඒකම විනාශ කරන්නේ ඒ ඉතිහාසයෙන්ම තව පුජ්‍යලේ
එදවා ඒ කෞද කාලිංග මාග ඇතුළු තව කණ්ඩායම ඇවිල්ල ඒක විනාස කරනවා. තොර අද දිගට එන්නෙමකක්ද ඒ චින්තනය. එතුොර අද අද කෙනෙකුට විවාහවෙන්ඩ බෑනෙ දැන් අපේ දියණියෙක් කැමති තමන් අඳුරණ කියන තරුණයෙක් එක්ක විවාහවෙන්ඩ. සේරම ගති ලක්ෂණ හොඳයි. හැබැයි බලපුහම කේන්දරේ හරියන්නේ. ඊට පස්සේ අර ළමේ අහිංසක වෙලා යනවා. ඉතින් ඒ ළමේ අසරණ වෙලා යනවා. එතකොට මෙයා බලනවා බුදු කෙනෙක් දේශනා කරපු ගතිගුණ ටික මේ ළමයා ගාව තියෙනවද තරුණයා ගාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් විවාහ වෙන්න නම් කරුණු හතරක් එයා ගාව තියෙන්න ඕන කියලා. ගුණධර්ම හතරක්. සම සද්දා. ඒ දෙන්නම බුදුරජාණන් වහන්සේ ගැන සමාන විදියට ශ්‍රද්ධාවෙන් ඉන්න ඕන කියලා. ඉතින් අර ගෑනු ළමයා බලනවා එයාගේ එයාත් එක්ක සම්බන්ධ වෙන ළමයාගේ කොහොමද ඒ තත්ත්වය. හොඳයි. ඊළඟට බලනවා දෙවනි කාරණාව. දෙන්නම සමාන විදියට සිල්වත් වෙන්න ඕන. ඒතර බලනවා කොහොමද? හරි හොඳයි. මද්ද්‍රව්‍ය මත්පැන්වත් පානය කරන්නේ නැහැ. විනත් අයත් එක්ක සම්බන්ධතාවයකට යන්නේ නැහැ. හරි විශ්වාසවන්තයි. හොඳයි සිල්වත්. ඒ වගේම පන්සිල් පද පහ රකින්න හොඳයි. දැන් මේ ළමයා සෑහෙන කාලයක් අධ්‍යයනය කරගන්නවා. පොඩි කාලේ ඉඳලානේ මෙයා අධ්‍යයනය කරන්නේ. මේ ළමයාව ආශ්‍රය කරන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා. දැන් දන්නවා මෙයාගේ සිල්වත් භාවය. දෙකම හොඳයි. ඊළඟට බලනවා පරිත්‍යාග සීලී භාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමානව පරිත්‍යාගයක් තියෙනවා. බලපුවම අපි කියන්නේ මේ පපුවේ තියෙන දෙයක් හරි දෙනවා කියලා. අන්න ඒ වගේ හොඳ පරිත්‍යාග සීලී. ඕන දෙයක් දෙන්න කැමති. දන් දෙන්න හරි ආසයි. දැන් මෙයා සෑහෙන කාලයක් බලනකොට දන් දෙනකොට හරි කැමති. ඒකත් හොඳයි. ඊළඟට බලනවා ප්‍රඥාව කොහොමද කියලා. ප්‍රශ්නයක් වුණාම කොහොමද මෙයා ඒක දෙස බලන්නේ කියලා. තියා හොඳට මේ අපි ගත්තොත් එහෙම ලාභාලාභ අසායස නින්දා ප්‍රසංසා සැප දුක් මේවා ගැන හොඳ වැටහීමකින් තමයි කතා කරන්නේ. ප්‍රශ්නයක් ආපුවම කියන්නේ ඕවම තමයි අපි ඉවසලා ඉන්න ඕන. ඒ ළමයා එහෙම කතා කරනවා. දැන් සේරම හොඳයි. දැන් විවාහ වෙන්න සේරම සූදානම් වෙලා අම්මයි තාත්තයි කියනවා විශේෂයෙන්ම අම්මා කියනවා කේන්දරේ බලන්න ඕන කියලා. බලපුවම ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ අර මගුල කඩලා යනවා. ඊට පස්සේ කවදාවත් දැකපු නැති ජීවිතේට අඳුරන්නේ නැති පුජ්‍යලයෙක්ව මේ ළමයාට විවාහ කරලා දෙනවා. ඊට පස්සේ එවැනි විවාහ අද මේ රටේ සිද්ධ වෙලා කේන්දර වලින් බලලා සිද්ධ වෙච්ච සියලු විවාහ දිගටම හරි ගිහිල්ලා තියෙනවද? කැඩිලා ගිහිල්ලා නැද්ද? පොරොන්දම් බලලා හරි ගිහිල්ලාද තියෙන්නේ? අන්න ඒකයි විමර්ශනය කරන්න ඕන. ඒ නිසා පින්වත්නි කොහොමත් ලෝකයේ අටලෝ දහම කියලා එකක් තියෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජීවත් වෙනකොට ගැටලු ඇති වෙන්න පුළුවන්. ලාභ එනවා අලාභ එනවා. ඒතකොට නින්දා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක් එනවා. ඒ වෙයිදී ප්‍රඥාවෙන් දැකලා ඒව විසඳගෙන යන්න ඕන. දැන් මේක වෙලා තියෙන්නේ කේන්දර ගැලපෙන්නේ නැහැ කියලා කටයුතු කරනවා. ඒව බුද්ධ දේශනා නෙවෙයි. ඒ නිසා මේ රටේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා හිටියට සම්පූර්ණ වශයෙන් තෙරුවන් සරණින් ඈත් වෙලා ගිය. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඔය විවිධ මිත්‍යා ඇදහිලි වල තිබිච්ච දේව විශ්වාස අයින් කරලා සැබෑ දෙවිවරු කවුද කියලා පෙන්නලා දුන්නා. විශේෂයෙන්ම සක්දෙවිඳු සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු සදෙවිලෝවාසි දෙවිවරු මේ බුදුදහමට සම්බන්ධ දේව මණ්ඩලය. දැන් මේක එහෙම නෙමෙයි එක එක දේවාල වල ඉන්න යකුන් යකිනියන් තමයි ලංකාවේ ඇවි ගිහිල්ලා අදහන්නේ. සමහරට බුද්ධ ශාසනයටම විරුද්ධකම් කරන යක්ෂයෝ යක්ෂණියෝ තමයි දෙවිවරු කියලා අපේ මිනිස්සු ගිහිල්ලා අදහන්නේ. දැන් ඊළඟ එක තමයි මේ තව අනිකුත් මිත්‍යා කටයුතු තියෙනවා. ඒ සේරම මිත්‍යා වැඩ ටිකක තමයි අද අපේ මේ බෞද්ධයෝ කියන අය ඉදිලා ඉන්නේ. දැන් රුවන්වැලි මහා සෑරදුන් මේ වැඩ ඉන්නවා. ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න උතුම් පුණ්‍ය භූමිය. එය වැඩ ඉදිද්දි අනුරාධපුරේ සමල්ලාට ශ්‍රීමාබෝධියේ එතනම වැඩ ඉදිද්දි අපිට ශ්‍රේෂ්ඨතම පූජනීය වෘක්ෂය වෘක්ෂ රාජයාණන් වහන්සේ, ඒ වගේම අපේ ශ්‍රීපාද පත්මය මේ රටේ වැඩ සිටිනෝ, ඒ වගේම අනිත් පැත්තෙන් දළදා වහන්සේ උත්තම දළදා වහන්සේ වැඩ ඉන්නෝ. ඒවා තිබුණට අපේ මිනිස්සු කැමති වෙන්නේ මේ තිරුපති යන්න. ඉන්දියාවේ ගිහිල්ලා තිරුපති දුවනෝ. මේ රටේ ඉන්න සමහර පාලකයොත් යනවා, අනිකුත් සාමාන්‍ය ජනතාවත් යනවා. ඇයි? තමන්ට ස්ථාවරයක් නැහැ මේ තුන් සරණයක් ගැන. කතෝලික බැතිමතුන්ට පුළුවන් ඒ ජෙරුසලමට යන්න. ඒකේ ගැටලුවක් නැහැ. හින්දු බැතිමතුන්ට ඒ තිරුපති හරි ඒගොල්ලන්ගේ තැන්වලට යන්න පුළුවන්.
ඒක කිසිම ගැටලුවන් නෑ ඒ විශ්වාසය. ඉස්ලාම් බැතිමතුන්ගේ සිද්ධස්ථානවලට යන්න පුළුවන්. මම මෙතෙන්දි පැහැදිලි කරන්නේ මේ අපේ බෞද්ධයන් කියන කණ්ඩායමට මේ තුන්සරණය ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. තුන්සරණේ නෑ. තුන්සරණේ නැති වුණාම තියෙන පාඩුව තමයි මරණින් පස්සේ සුගතියකට එන්නේ නැහැ පින්වත්. මරණින් පස්සේ සුගතියකට එන්නේ නැහැ. සමහර අය උත්සාහ කරනවා මේ සියලු ආගම් වලින් කියවෙන්නේ එකම දෙයයි කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. සියලු ආගම් වලින් එකම දෙය නෙමේ කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය කියලා දෙන්නේ. අනිකුත් දහම් වල කියලා දෙන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. ඒ නිසා මේ සමහර අය පටලවල ආගමික සහජීවනය කියලා එහෙම කියන්න හදන එකට මම විරුද්ධයි. හැබැයි හැම ආගමික අයම සහජීවනයෙන් ඉන්න ඕන. ඒක වෙනම එකක්. අපි දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි මිනිස්සු හැටියට ඕනෝන්ට ගරු කරගෙන කරුණාව, දයාව, මෛත්‍රිය, ඉවසීම ඇති කරගෙන ඉන්න ඕන. හැබැයි එහෙම හිටියට උන්වහන්සේ චූල සීයනාද සූත්‍රයේදී තා පැහැදිලිව දේශනා කරනවා පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ මේ ශාසනය විතරයි කියලා. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් යන උත්තමයන් හතර දෙනා ඉන්නේ බුද්ධ ශාසනය විතරයි කියනවා. අනිත් කොහෙවත් නැහැ කියනවා. එතකොට ඊටාම පැහැදිලි උන්වහන්සේම දේශනා කරලා තියෙනවා. සහජීවනයේ උන්වහන්සේ අනිකුත් ආගමික අය එක්ක, ඒ කියන්නේ සහනශීලීව ඉන්න කියලා දේශනා කරනවා. හැබැයි ඊටා පැහැදිලිව ඊටාම ලස්සනට දේශනා කරනවා දෘෂ්ටි වශයෙන් මෙහි තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ කියලා. නිසා අපේ බෞද්ධ ජනතාව හොඳට තේරුම් ගත යුතුයි. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය පැහැදිලිව තියෙන්නේ මේ ධර්මයේ විතරයි. පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ මේ ධර්මයේ විතරයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ ධර්මයේ විතරයි. එතකොට අපිට මේ වගේ උත්තරීතර ශ්‍රේෂ්ඨ සාස්තුන් වහන්සේ නමක් සරණ යන්න හම්බෙලා තියෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න හම්බෙලා තියෙන්නේ. ඒ ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න හම්බෙලා තියෙන්නේ. ඒ සේරම තියෙද්දී අපි විසින් අද කොහෙද යන්නේ? අද දේවාලෙ ගානේ යනවා. අද පූජා වට්ටිය අරන් දුවනවා. ඈ? එහෙම නැත්නම් අපි විසින් කේන්දර අරන් දුවනෝ, නැකත් බල බල ඉන්නවා, නිමිති බල බල ඉන්නවා, ග්‍රහයන්ට යට වෙලා ඉන්නවා, ලග්න පලාපල වලට යට වෙලා ඉන්නවා. ඒ බුදු කෙනෙකුගේ ධර්මයේ ඉගෙන ගන්න කැමති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේකේ තියෙන තාම සෝචනීය తত্ত্বය, ඒ දුර්වල తত্ত্বය. ඉතින් මේ తত্ত্বේ තේරුම් අරගෙන අපේ පින්වත් අය අද පටන්වත් අපි දිනු කරගන්න ඕන ශ්‍රද්ධාව. ඒ බුදුරජාණන් වහන්සේ ගැන විනස් නොවන පැහැදීම ඇති කරගන්න ඕන. උන්වහන්සේගේ අවබෝධය පිළිගන්න ඕන. ඒකට අපි කියන්නේ ශ්‍රද්ධාව කියලා. ඒ සර්වඥතා ඥානය පිළිගන්න ඕන. ඒ සර්වඥතා ඥානය පිළි අරගෙන ඊළඟට ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපි ඉගෙන ගන්න ඕන ටික ටික. විශේෂයෙන්ම තුන් සරණයේ තුල ස්ථාපිත වෙන්න ඕන. අන්න එහෙම කටයුතු කරන කෙනා පින්වත්නි මරණින් පස්සේ දුගතියකට යන්නේ නැහැ. උන්වහන්සේ සහතික වෙනවා. දැන් මහා සමය සූත්‍රයේදී දේශනා කරපු ගාථා රත්නේ මේ අප විසින් මාතෘකා පාඨයේ සඳහා යොදාගත්තේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකාය පරිපූර්යස්සන්ති. යම් කෙනෙක් උතුම් තිසරණයේ තුලට පත් වුනොත් ඔය අනුකුත් මිත්‍යා විශ්වාස බැහැර කරලා එයා සතර අපායට යන්නේ. පහාය මානුසං දේහං මේ මිනිස්කය අතහැරියට පස්සේ දේවකාය පරිපූර්යස්සන්ති දෙව්ලොව උපත ලබනවා. දෙව්ලොව උපත ලැබුවට පස්සේ අපිට කල්යාණ මිත්‍ර දෙවිවරු හම්බ වෙනවා. ඒ තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා තව දුරටත් මේ ධර්මයේ දියුණු කරගෙන ඒ නිවන් මගට යොමු වෙන්න. ඉතින් ඒ සඳහාත් ඔබට ආරාධනා කරමින් මේ ජීවිතයේදී හැකි කෙනෙක් උත්සාහ කරලා එහෙම කරන්නත් තුන් සරණයේ තුල ස්ථාපිත වෙන්න ඕන, සෝවාන් වෙන්නවත්. බැරි නම් අපි ඊළඟ ජීවිතයේදී හරි මේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාට වාසනාව භාග්ය උදා වේවා. සාදු සාදු සා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඒ ආකාරයෙන් අද දවසේ මේ උදාරතර ධර්ම දානමේ මහා පින්කමේ දායකත්වයේ දරපු පින්වතුන් නමින් මිය පරිය ඒ සියලුම ඥාති වර්ගයාට ප්‍රථම කොට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදම් විත්වා. එසේ අනුමෝදම් වීමෙන් ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ සියලු දෙනාටම අමා නිවන් සුවේම අත්පත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම ලෝකයේත් සම්බුද්ධ ශාසනය සුරකින පින්වත් සක්දෙවිඳුන්, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන්, සතරවරම් දේව පුතුන්, සෙන්පති දෙවිවරුන්, සදෙවිලෝ වාසී දෙවියන් ප්‍රධාන පින්වත් දේව මණ්ඩලය මේ පින් අනුමෝදන් වෙලා අද දවසේ මේ ධර්ම දානමේ මහා පින්කමේ දායකත්වයේ බාරගත්තු ඒ පින්වත් පවුල්වල සියලුම දෙනාටත් ඒ අයගේ සෙත්පතන්න බලාපොරොත්තු වන සෑම සිරු දෙනාටමත්
සිත සාන්ති යහපත නිරෝගී භාවය උදා කරලා ඒ රැකී රක්ෂා කටයුතු කරන අයගේ රැකී රක්ෂා කටයුතු දියුණු තියුණු කරලා ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සමෘද්ධ කරලා පෞල්වල සීල දෙනාගේම ඒ ව්‍යාපාර ආදී කටයුතු සඵල කරගෙන වාසනාවන්ත ප්‍රීතිමත් ජීවිත ගත කරගන්න භාග්‍ය උදා කර දෙන අතර දෙවිදේවතාන් වහන්සේලාද අමා මහ නිවණින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු. මේ උතුම් මහා පිංවල බලයෙන් ඔබ අප සිළු දෙනාගේ මෙලව ජීවිත යහපත් වේවා. පරලෝ ජීවිත සුගතියේ මිහිමි වේවා. නිවසේ සිට ධර්ම ශ්‍රවණය කළා ඔබ සිළු දෙනාටත් අප සිළු දෙනාටත් ඊටම කෙටි කාලයක් තුල සසර දුක් නිමා කොට ලබන ඒ අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න මේ උතුම් ධර්ම දානමේ මහා පිණම ධර්ම ශ්‍රවණමය මහා පිංකම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාදු සාදු ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු තං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා සාදු 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 අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය කඩවත මාවර මණ්ඩිය සිරි ගෞතම සදහම් ආරාමේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති පූජනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රනන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ගෞරවනීය දේශකයන්න් වහන්සේ වැඩම වේමෙන් සිදු කෙරෙන ධර්මදේශනා මාලාවේ මීළඟ ධර්මානුශාසනාව එළඹෙන ඉරිදා පෙරවරු 8ට ශ්‍රවණය කිරීමට ඔබටත් පින් සිතින් ආරාධනා කර සිටිනවා. මෙම ධර්මදේශනාවේ සංකෘතියක් හෝ කැසට් පටියක් ලබා ගැනීමට කතා කරන්න 011-3710-82 දුරකථන අංකයට ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 011-2-69-7140 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.